අපි දන්නවා දැන් මේ වෙනකොට මේ රටේ සියලුම ප්‍රශ්න යටකරගෙන අමතක කරගෙන අභි බවා මේ වෙනකොට රටේ කතාබහ කරන්නේ රටේ අවධානය යොමු වෙලා තියෙන්නේ අර ජෙරම් පාස්ටර්වරයා කරන ලද ප්‍රකාශය හරහා සිදුවිය ඇතියෙන තත්ත්වය සම්බන්ධය. පීපර්ස්ටුමෝරෝ සංවිධානය විදිහට අපි ජෙරම් පාස්ටර් වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ රිජුස්ථාවරය ප්‍රකාශ කරන්න කැමති අපි කියන්නේ රටක ජනතාවට තමන් අබිමත ආගමක් ලබ්දයක් ධර්මයක් ඇදැහීමේ අයිතිය තිබෙනවා නමුත් ඒ අයිතිය ක්‍රියාත්මක කිරීමේදේ අපේ සහෝදරයින්ගේ අපේ අසල් වැසියාගේ අපේ අනෙකුත් ලබ්දීන් ධර්මයන් ආගම් අදහන අයගේ සිත්වලට ආකල්පවලට ඒම නැත්තං ඒ අයගේ ඇදහිලිවලට හිංසාකිරීම අවමන් කිරීම අපි සමාජ ක්‍රියාකාරික ඉන් විදියට හෙලා දකිනවා. ඒක ජෙරම් කියන පාශ්ර්වරයා සම්බන්ධයනුත් ඒමයි එවැනි ප්‍රකාශ ඥානසාර හාමුදුරෝ වගේ හාමුදුරුවරුන් ප්‍රකාශ කරනකොටත් ඒ ඒම්මමයි. ආගම කියන්නේ බෝම සංවේදී කාරණාව. ඒ සංවේදී කාරණාවේදී අපි අනිත් අයගේ ආගම් ධර්මයන්, අදහස් වලට ඇදහිලිවලට ගෞරව කළ යුතුයි. අපිවැ දැහුව නැතත් අපි ඒ අයට ඒ අයිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු ඒක නිසා අපි සංවිධානයක් විදියට ඒ ආගම් ශාස්ෘුවරුන් අලලා ඒ කරන ලද ප්‍රකාශයන් ඉතාමත් දැඩිලෙස දෝස දර්ශනයට ඒ වගේම අපගේ පැහැදිලි විරෝධතාවයක් ඒ සඳහා ප්‍රකාශ කරනවා නමුත් නමුත් ඒක පිටු පසතියන කතාව ඒ නෙමෙයි අපි දකින්නේ. දැන් මේ රටේ තෙල්ටික නැති වෙනට ලයිට්ටික කැපෙනකට බෙහෙට්ටික නැවෙනට ගෑස්ටික නතිවෙනට පහුගිය දවසුන මේ රටේ මිනිස් ුද්දහ දුක් විදගෙන. මේ රටේ ආර්ථික ප්‍රශ්න වලින් පෙළමින් ඉන්නකොට කංකඩා වැටිලා නැටි අහවල් තැන්වල ගාගෙන. හැංගිල ගුල්වල්ට වෙලා බිංගතලා, යටි බිංගත වෙලා හිටපු අද උන්නාන්සේලා කල්ලි කණ්ඩායම් දැන් එලියට ඇවිල්ල තියෙනවා. දැන් ඒගොල්ලො හොඳ රස ඇමක් විදියට පාවිච්චි කරන්න උත්සා කරනවා මේ පාස්්ටර්වරයාගේ මේ සංසිද්ධිය. තමුන්ගේ ආගමනය සඳහා. මේරට මනිසු බෙහෙත් නැතුව මැරුණ පෙට්‍රල් පෝඩිංවල මැරුණ මේරටේ, ආර්ථිකය කඩා වැටිලා මිනිසුන්ගේ රැකිරක්ෂාටික නැතිවෙල අධ්‍යාපනය දරුවන්ගේ නැතිවෙලා. රැකිරක්ෂාටික විනාස වෙලා තියන තත්ත්වයක් තුළ හිම් නැති මීක් නැති ඔය කොයිකොයි උන්වහන්සේලත් දැම් බැහැල තියවා කරලියට මේ සිද්ධිය දඩමීමමා කරගෙන හැබැයි. අපි ඔය කොයි කාටත් කියන්න හිතනවා. ඔය පරණ තැටි. ඔය පරණ පටි මේ රටේ වලඟුවෙන්නේ නෑ කියන එක. අපිට මතකයි අපි දැන් ජෙරම් පස්සර් වරයාගේ සිද්ධිය අල්ලා ැ නැවත නිර්මාණය කරන්න හදනවා අෛද්‍ය සාපික වගේ සිද්ධිදාමයක්. අපට මතකයියේ දවස් වල සාාි වෛද්‍යවරාව අල්ලගෙන මේ රටේ ය අන්තවාදී කණ්ඩායම් විවිධ මතඵල කරමින් රටේ දව්වා රට ගිනිතියන්ට හැදවා ඒ? අ දැන් මේ වෙනොට නැවත ඒ සාෆි නාටකේ දෙවනි කොටස ජෙරම් හරහා පටන් ගණ්ඩ උත්සාහ කරන එක හින්දා අපි ඔය කොයිකාටත් කියනවා. මේ රටේ මිනිස්සු තමන් සිටිය යුත්තේ කසේද ත අවබෝධ කරගත යුත්තේ කෙසේද කියන කාරණාව ඉතාමත් පැහැදිලි. ඒ වගේම අපි හිතනවා මේ ජෙරම්ල කටාරෙන්නේ. මේ දේවල් ස්ුභාවිකව අහඹුනෙමෙයි. මොකද මේවා පිටු පස බොම සැල සුම් සසාගත සිද්ධියෙන් තියෙනවා. ගෝටාාවේ රාජපක්ෂ ජනාධිපති දූරයට ඉදිරිපත්වෙන තැන දක්වා ඒ පසුබිම තුළ අපි දැක්ක මේ රට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් ඇති වෙනවා බුරුකාවට වෛර කරනවා. හලාල්වලට වෛරගරනවා බන්ද කොත්තු? විවිධාකාර මාතෘකා යටතේ මුස්ලිම් ප්‍රජාව එල්ල කරගෙන ඒ සංවිධානාාත්මක මීඩියා කැම්පේෙන් එක සිද්ධ වඋනා. ඒවා පිටිපස්ස හිටපු ඔය විවිධ සංවිධාන සේනා සංවිධාන අන්තීමට ගෝටාාවය බලට පත්ව වෙනවත් එක්කම අපි සංවිධාන විසුරුවල අපි නැවත සමාජගත වෙනවා කියලා කිව්වා. දැන් ඒ සංවිධානවල හිටපු මේ රටේ ජාතිවාදය තමන්ගේ ආදායම් මාර්ගය කරගත්ත පුද්ගලයෝ අද මේ වෙනකොට නැවත එලි බැහැල තියෙනවා නමුත් බොහොම පැහැදිලි මේ දේවල් මේ රටේ මිනිස්සු නිවැරදි තැනින් කියවා ගන්නවා. මොකොද අපි දකිනවා. දැන් සෑහෙන කාලෙකට පස්සේ. අ ඥාණසාර හාමුදුරුව මාධ්‍යයට ඇවිල්ල කියනවා. මේ රටේ මේ ජෙරම් ල පස්සේ යන පුද්ගලය ගැන කතා කරනවා. කට ඩක ඉන්නවල ්‍යාරික ඉන්නවාල යිද්‍යවරු ඉන්න්නවාලු නී නවරු ඉන්නවාල ප්‍රධාන පෙළේයාය ඉන්නවාවලු. හැබැයිඒ සියල්ල දන්න ඥානසාර හාමුදුරුවන්ට අමතක වෙනවා. මේ රටේ ය ජෙරම්ගේ ගුරාාවෙන ඌබට් එන්ජල්ගේ බොහෝමකුළු පගේෙක් වෙන්නේ රාජ පක්ෂ පවුල කියන එක. ඒක කියන්නේ නෑ. ඒ ඥානසාර හාමුදුරුවෝ එකක කියන්නේ නෑ ොකදඒක ඥානසාර හාමුරුව නොදන්නව අනෙේ නමුත්. නානසාර හාමුදුරුවෝ අද කටාරින්නේ ඒ උුවමනාව සඳහනේ. මොකද ඒ කොටස වහන් ඩෝන. ඒ කොට සහගන්්ඩෝන අපිට මතකයි. දෙදස් දහනමේ වෙනකොට ය වබට් ඒන්ජල් කියන පුද්ගලයත් සමඟ සම්බන්ධතාාවයෝ රාප්‍ර රජපක්ෂ පවුල පටන්ගන්නවා. දෙද දෙදස් විසි දෙක වෙනකොට අපට මතකයි මේ රටේ උගන්ඩාවට යම් බ්‍රහස්්‍ය ආකාරයෙන් මොනවාදෝ වගයක් ඒවා ඩොලර් කියනවා ඒ සබන් සොය බලික් ුද දෙන සිද් වනේ නෑ නමුත් ඒදේවල් ටේ ගනු දෙනු අතයටින් සිද්ද වුණා ය වූබට් යිජල් කියන්නේ ලෝකෙ පිළිගත්ත. මුදල් කලු සල්ලි සුදු කරන ව්‍යාපාරය තුළ ඉන්න පුද්ගලය කියලා ලෝක කතා බහට ලක් වෙනවා. එතකොට මේ රටේ ඒ හලවකවානුව තුළ දේවල් සිද්ධ වනා කියන එක මේ ඥනසාර හාමුදුරුව කතා කරන්නේ ඥනසාරහමුදුරුව කතා කරන්නේ අටවැනිියෝවරේ තුන්වැනි පන්දුවට අුට්ටන එක විතරයි. හැබැයි ඥානසාර හාමුදුරුවන්ගේ කතාාව තුළ නෑ පිටපත තුළල නෑ. දෙදස් විස්ස විසි දෙක අවදිවල ඔය කියන පුද්ගලයෝ මේ රටේ රාජ පක්ෂල එක්ක දාපු ගනු දෙනු ඩීල් සම්බන්ධෙන්. ඌබටේන්ජල් කියන්නේ අයන්නේ උගන්්ඩ සිම්බාප ජනතිීපතිවරගේ රාජ තාන්ත්‍රික. කටයුත්ක් සඳහ කියලා නමුත් එහෙම එකක් සිදුුව වනු බවට දැන් මේ වෙනකොට අපට කිසි මානාවරණයක් නෑ. නමුත් ඇයි ඇයි මේ පිරපිට පත්වල ඒ දේවල් වැහෙන්නේ. මෙන් නිකම්ම සිද්ධ වෙන්නේ නෑ. මේවා බොම සංවිධානාත්මකව සිද්ධ වෙන දේවල් කියන එක ගෝලිය දේශපාලනය දෙස බැලීමේදීත් රට තුළ බැලීමේ දීත් පැහැදිලි අපි දන්නවා. රනිල් වික්‍රම සිංහ කියන්නේ දැ මෙත්. ඒ ජරම්ගේ සිදධියාත් එක්ක රනිල් වික්‍රම සිංහ කොයදඉන්නේ. එයා නෑ ඒ තිරේපි පැත්තේ එඒ ගැන කවුරුත් කතා කරන්න නෑ. ඇයි දැන් ඇගිලි දික් වෙන්න වෙන වෙන තැන්වලට. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ එහම නැත්තං රනිල් රාජපක්ෂ මේ වෙනොට මේරට තුළ ක්‍රියාත්මක වෙන්න ඊළඟ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන. ඊනක ජධීිපතිවරන්නේ ඉලක්ක කරගෙන. ඒ ජනාාතිපතිව වරණය ඉලක්ක කරගෙන යන ගමනේදී. ඒ කැම්පෙන් එක තුළ පැහැදිලිව වෙනවා රනිල් රාජපක්ෂ හැමදාම පැරදුනේ මේ රටේ බෞද්ධ පදන මේ චන්ද ටික හිමි නොවීම නිසා. එහෙමනං දැන් රනිල් රාජපක්ෂට තියනවා අභියෝගයක් ඒ තමයි මේ බෞද්ධ ජනතාවගේ හිත දිනාගන්න ඕන බෞද්ධ ජනතාවගේ වීරයා බවට පත් වෙන්න්න ඕන. එහෙමනං මේ පිටපත්තුල මේ ජරම්ලට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම තුළ රනිල් වික්‍රමසිංහට ඉඩහසර ලැබෙනවා. මේ බෞද්ධ ජනතාවගේ වීරයා බවට පත්වෙන්න. මං කියන්න මේ දේවල් මේ රටේ මිනිස්සු ගොම පැහැදිලිව තේරුම් ගතයුතුයි. මොකද රටේ වීරයෝ මැව්වවෙත් මේ රටේ දෘෂ්ටියෝ මැවෙත් දේශපාලග්ඥියෝ තමුන්ගේ තිරපිට පත තුළ. ඥනසාර හාමුදුරෝ පැහදිලියොම ඒ කතාාවදි කියවා. දවේදන්න හපුුවම ඇයි පහගිය කාල දක්ක ැතිවුන් ැ දැක්ක ැත්තේෙ ඇවම කියනවා මම ඉතිහාසේ මගේ භූමිකාව අවශ්‍ය වූ තැන්වලට මම ඇවිල්ල හිටියා. කියන කාරණාව පැහැදිලිම කියෙන ඔවු අපිදන්නවා. ඔය කොයි උන්නාන්සෙත් ඔය කොයි ඩෑන්ලත් කොයි චූන්ලත් පහළවෙන්නේ පිටපතේ කොටසකට තමයි. ඔය නාමාල් කුමාරලා. විවිධ කුමාරවරු මේට පහල වෙන්නේ එ පිටපතේ කොටසකට තමයි. ඒක තේරුම් ගන්්ඩ බැරි තරං අද මේ රටේ මිනිස්සු. මෝඩනෑ. මොකද දේශපාලනිකව අන්ද නෑ. මොකද අපි දැක්ක අ ඥානසාර හාමුදුරුව පහැදිලිියොම මේ රටේ ජෙනරේෂන් එකට පහර එල්ල කරනවා. මොකද බොහම පහසුයි. අර යල් පැනගිය හන මිටිතියෙන අද හස්තියන අපේ වැඩිහිටි පරම්පරාව අන්දන්ඩ. නමුත් අද ය ප්කාරයෝ කියනවා. අද මාධ්‍යයට අදහස් දක්වනො සී ජනරේෂන් එකේ ! කොල්ලො කෙල්ලො කුරුට්ටො කියලා හඳුන්නවා. මේ කුමන්ත්‍රණ කාරයින්ට අද මේ තරුණ ප්‍රදාව රැවටෙන්නෑ කියන කාරණාව අද ඒ අයගේ හරද සාක්ෂිය තුළත් කතාාවෙනවා. ඉතින් ඒ කාරණාව මේ රටේ ජනතාව බොම පැහැදිලිුව වෙන් කර ගණඩෝනා. මොකද මේ රටේ දේශපාලනය කියන්නේ හැමදාම කරපු ඇන්ඳීමක්. පරිගණක දහයක් බෙදණ්ඩ ගිය තැන අපට කියනවා. මේ රට ආසියාාවේ පරිගණක මධ්‍යස්ථානය කරනවා. ඔය නැවක බෝට්ටුවක පීත්තපටියක් ක පණ්ඩගගේ දවසට කියනවා. මේ රට දකුණු ආසියාවේ නවක කේන්ද්‍රය කරනවා. කොය හැරි අධ්‍යාපන ප්‍රදර්ශනයක් විවෘත කර්ඩ ගිය තැන මේ රටේ පාලකයෝ එයා රනිල් රාජපක්ෂවේවා මහින්ද රාජපක්ෂවේවා මෛත්‍රීවේවා වෙන කෙනෙක් වේවා. අපට කියනවා මේක ආසියාවේ දැනුම් කේන්ද්‍රය කරනවා. ස්පිරිතාලක පිට්ට පටියක්ක පණඩකිෙ දසට කියනවා මේක ආසියාවේ සෞඛ්‍ය මධ්‍යස්ථානය කරනවා. ඔය දේශපාලන දේශපාලන කූට සටන් පාටවලින් හැරුණුකොට මේ රටේ ඒ දේශපාලක ඥයොක් කරපු දෙයක් නෑ. අවුරුදු හතලිස් පහටයා දේශපාලනයයින් රනිල් වික්‍රමසිංහ. අද මුහුණ දෙන අර්බුදය තයි ක්ස්පෙස් පර්ල් නැවෙන් වන්දි ටි ගණ්ඩ පුලුවන් නීතික්‍රමයක් රට තු හැදිලනෑ. හුගේ දවස්වල නීති නැජීවිතේ. ! රිදී ජුබෙලි දියමන්ති ජුබිලි සැමරුව මහ නීතිවේදයා ආසියාවේ මහ උගත කියන රනිල් රාජපක්ෂලා අද අසමත් කියන්න අප ඒකයි. මේ රටේ වරාය දියුණු කරනවා. මහින්ද රාජපක්ෂලා ලුත් වරයවල් හදනවා කියනවා. නමුත් නැවක් ඇවිල්ලා මේරට අනතුරට පත්තුවනයින් පස්සේ ගත යුතු ක්‍රියාමාර්ගටිකට අශ්‍ය නීතිටික මේේ ට හදලන. මේ මිනිසුන්ගේ ප්‍රෝඩාව මේ මිනිසුන්ගේ නිරුවත හොඳට පේන තැක් තමයි ඔය දේවල්. ඒ වගේම මේ වෙනකොට අපි දකිනවා පොහොට්ටුව ඒ රෙජීමය එකසිය තිස්සතර කරපන්නාගෙන ගිහිල් ලගහපු රනිල් රාජපක්ෂ විවාහය දැන් දෙදරනවා. දැන් ඒ ගෙදර අපිට සද්ධයහෙනවා වලම් මුට්ටි පෙරලනවා. ංකෙදිරි ගානවා විලාප දෙනව ලතෝනි දෙනව දරුවසිී සීකට දුවනවා ඒ රනිල් රාජක්ෂ ඒ විවාහය උන්න දැන් දෙදුොරන්ට පටන් අරගෙන. අපි දකිනවා පොහොටතුේ දෑවැද්දටගෙනාපු ආණ්ඩුකාරවරු රනිල් රාපක්ෂ නිරපනවා ඒක පොහටව පොඩ පොඩ ියවු. හරින්ගේ පිටේ නැගලලා හරිින් නැතුව පාලුයි රි ැතුව මට දේශපාලනේ බෑැකයාගෙනෙන අර වතුකරේ මන්ත්‍රීවරයායට අන්න දැන් දෙන්ට ඇමති පට්ටන් හොයනකොට මෙන්න මෙහේ පොහොට්ටුව එකෙන් දිරිගහනවා දැන් අපට මොකද වෙන්නේ අපි හාල්ද අපි පාන්ද කියලා. දැන්ඒ දීගය තුළ අපට පේනවා දෙදරු. දැන් එක එක්කෙනා කකුලෙන් අදිනවා. අද සමාජ මාධ්‍ය තුළ බලපුුවම රනිල් වික්‍රමසිංහට මඩගහන්නේ ඉතිහාසේ. රාජපක්ෂලට කඩේගිය ඒ සමාජ මාධ්‍ය පිටු YouTube channelනල් ඒ යිති්‍යහාසට ගෑම රාජපක්ෂලට කඩගයා අය ඔන්න දැ රනිල්ලට මඩ ගහනවා. ඒකට නොදැනිවෙෙන්ඩ රනිල් රාජපක්ෂලගේ මාධ්‍ය කඳවර ඩැන් අටෝගෙන තියනවා දැන් අපට පේනවා රාජපක්ෂලට විරුද්ධව මඩ ප්‍රහාරය ගෙනයනවා. දැන්ඒ දීගේ ඇතුළේ එකේ ඒකාට ඇගිල්ල දික්කරගන්නවා එක ඒකා. වැරදි දීගය තුළ නොගැලපීම් ප්‍රශ්න දැම් පේන්්ඩාරගෙන තියෙනවා. නමුත් ලෝකෙට ඇවිල්ල මේ කියන්න බෑ ලෝකෙටාආපුුවම මයික එකක් දික්කරපුුවම පොහොට්ටුව කියන්නේෙ. රනිල් රාජ පක්ෂකඳවර කියන්නේ නැහනෑ නෑ අපි බොහොම ලස්සනට පවුල් කාගෙන ඉන්නවා සතුටු සාමයෙන් ඉන්නවා කියන කාරණාව. නමුත් එකහෙම නෙමෙයි කියන එක මේ දීග ඇතුළෙන් එල්ලියේ අපට පේන දේවල් සම්බන්ධයෙන්. පේන් ගන්නවා. ඒ වගේම පහුගේ දවස්වල ටිකක් රට මගහැරුණු නමුත් බොහම වැදගත් ප්‍රකාශයක් අපි දකිනවා මැයි නමවෙනිදා විදේදාස රාජපක්ෂ මහත්මයක් කරනවා මේක වැදගත් වෙන්නේ අපි දකිනවා මෙ පාර්ලිමේන්තු ඉන්න මහල්ලො ටික හොරු ටික වංචනිිකෝ ටික වචන දහයක් කතාකරොත් අටක් අරගලයට යිනවා. මිනිසු දන්නේනෑ එමනිසු තේරුන් අරන්න අරගලය කියන්නේ මේ වෙනම සංවිධානයක් හෝ. එහම නැත්තන් අහසින් පහල වුනු එහම ැත්ප්පිට සක්වලින් පහලවුණු සංවිධානයක් නෙමෙයි. මෙරටේ දුක්විදින මිනිස්සු තමන්ගේ දුක කියාගෙන පාරටාපු එකක තමයි අරගලය කියන්නේ. අද මහලොකු උජාරුවට හිතනවා අරගල්ල කාරයෝ කාලකන් කාලකන්නේ කියන වචන කියලා. ගම්පා පැත්ත ඉන්න අප්‍රසන්න මනුස්්‍යයා පුදුම සතුටක් ලබන්් ාදනවා නමුත් ඒ මනුස්්‍යයා දකින්න නෑ මේ රටේ මිනිස්සුය වචන කියන කියන කාල් පාරයක් ගානය මේ මනුස්්‍යය කරෙ අප්‍රසන්නතාවය ඇති වෙනවා කියන එක. අඩු වැඩි වශය නොය කවුරුත් අරගලය කෙරෙහි වෛර කරනවා මිසක් මේක සැබෑ අර්ථය තේරුම් අරගෙන නෑ. මේ රටේ තරුණය මේ රටේ වැඩිහිටිය අම්ම තාත්තා ඇයි අරගල කරේ. තමුන්ගේ අනාගතය වෙනුවෙන්. තමුන්ගේ ඇස්සිදිරිය කඩා වැටිච්ච තමන්ගේ ජීවිතය වෙනුවෙන්, තමන්ගේ අරාගත පරම්පරාව වෙනුවෙන්. කවුරුත් ඇවිල්ලා ඉල්ලුවේ නෑ අපට අහවල්දේ දෙන්න කියලා. ඒ අය ඉල්ලුවේ. මේ රටේ ක්‍රමවේදේ වෙනසක් හදලා දෙන්න. මීට වඩා හොඳ සමාජයක් අපට හදල දෙන්න. ඒ පනිිවිඩේ ගන්නවා වෙනුවට අද මේ වෙනකොට මේ අප්‍රසන්න දේශපාලන ජඩමාෆියාව. මේ අරගලයට විධචෝදනා කරනවා. දැන් අරගලය ප්‍රචන්්ඩයි. අරගලය මිනිමැරුවා කියන දේ සමාජගත කරන්න හදනවා. අපි එතනදි දකිනවා පහුගේ නමවෙනිද. විදේදාශ රාජ පක්ෂ මහත්මයයා බොහම රපතල ප්‍රකාශයක් කරනවා. ඒ මහත්මයා කියනවා නමවෙනි ද සිය දෙනෙකුගේ ලයිස්තුවකට තමයි මේ ප්‍රහර දීම් සිද්ධ වනේ. දහවෙනිදා තවත් සිය දෙනෙකුගේ. ලයිස්තුක් තිබ ඒ ලයිස්තුුවට සමග ජන බැලවේගේ අයගේ නමුත් තිබුණා ඒකට තමයි ප්‍රහාරදි කර එල්ල කරන්න හිටියේ. අපි අහනවා. අපිට හන්ඩ ප්‍රශ්න කීපයක් තියෙනවා. කෞුද මේ ලයිස්තු සකස් කරේ. මේ අධිකරන ඇමතිවරයා කියන්නේ. අතිකරන ඇමතිවරයාට කොහොමද ඒ ලයිස්තු ලැබුණේ. මේ රටේ අපි කියන්නේ ඒ අරගලය ඒ නමවෙනිද ඒ ප්‍රචන්්ඩ. ද ලට සබන්ධ ච්ා දඩුවම් දිය යුතුයි. ප්‍රචන්්ඩක්ත්වේ අරගල තුළ තිබුණනෑ. ඒ යම් කෙනෙක් ඒවා හිතාමතා ඒ විනාශකිරීමම් කරාං ඒ දේපල ආලාබාන කරානං. ඒ විනාශයට වගගේ යුතුනං ඒක ගාලු මෝදර පිටියට පහරදුන්නු රාජපක්ෂ කල්ලිය වගේම ඒ මේපු වෙන පිරි සිටතිය අනං. ඒ අටත් දඩුවම්දිය යුතුයි. පැදිලි ලෙසම විදාස රාපක්ෂ හත්මයමේ. යේ යිස්තු දෙකක් ගැන කියනවා. මොකක්ද මේ දෙසීය ලයිස්තුව අපි විදේශ රාජ පක්ෂ මහත් මැග හනවා. ඒම ලයිස්තුවක් තිබුුණන අරගලය සම්බන්ධයෙන් විධ අංශවලින් පරීක්ෂණ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ලයිස්තු ලැබිල තියෙනවාද. අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ රට නීතිය ක්‍රියත්මක කරන නායතනවලට ආරක්ෂාවර බාර ඇමතිවරයට තිරා නැමතිවරයට අපි කියනවා. එහෙනම් වහාම. මේ රටේ ආරක්ෂකංචවිතින් ඒ පිළිබඳව අධිකර නැමතිවරයාගෙන් ප්‍රකාශල භාගත යුතුයි. ඒ ලයිස්තු සකස්කරේ කවදේ යිස්තුවල හිටිය කවුද ඒ කොහොමද ැබුණේ ඒ කියන කාරනාවක් මේ හැම කාරණාවක්ම අපි දකිනවා පාර්ලිමේතුව තුළට ඇවිල්ල චාමර ගුණසේකරල ගැන මේ ලයිස්තු ගැන පාර්ලිමේන්තු වර ප්‍රසාදවලට මවාවෙලා පාලුගෙවල්වල වලම්බිදල සද්ධ නැතුව යනවා. නමුත්. ඒ බර පතල සිද්ධ. එතා හෙමද කුුණානං ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකම මේ ලයිස්තුව තමංගාවතියාගෙනන්න එක නෙමයි අධිකරන ඇැතිවරයාගේ වගකීම. ඒවා ආරක් චංචවල ලබද න මොද රටේ පුරවශයන් විදියට සිවිල් පුරුවවයන් දියට අපි ප්‍රචන්්ඩත්වයට විරුද්ධයි. අපි ප්‍රචන්්ඩත්වයට විරුද්ධයි දැංඟදාප දකිනව බොරැල්ලෙ යම් අනුස්මරණයක් සම්බන්ධයෙන් ප්‍රචන්්ඩත්වයේ මුදාහරින්ට උත්සාහ කරවා. මේ සංවාධය බුද්ධිමේ සංවාධයයක්. අපි මතවාදීවම ගැටෙන්න්ඩයි කැමති. අරගලය විදිට අපි නීති ගඥෝ විදියටත් අරගලයටට සම්බන්ධ වනේ ඒක සාමකාමීව වෙන්න ඕන. හැබැයි බුද්ධිමේ මතවාදීම ගැටමක් තුළින් වාද විවාද තුළින් අපි මේරටේ නිවැරදි දිසානතිය තෝරාගණ්ඩෝන. එහෙම නැතුව අ කඩුවෙල නියෝජ්ජ නගරාධිපතිකව රයා කරා වගේ අතේ පයේ හයියෙන් දේශපාලනය කරනවා කියන එක. අපි මේ රටේ බුද්ධිමත් ප්‍රජාාවවිදියට. ප්‍රතික්ෂප කරනවා ඒ වගේ මේ රටේ මිනිස්සු බෙහෙත්තික නැතිව දුක්විදිනකොට. මේ රටේ තරුණයගේ ඉඳලා ව්‍යාපාරිකය නයිබරෙන් මිරිකෙනකොට. අපි ඒයේ ප්‍රෝත්තියක් අහන්ට ලැබෙනවා අම ප්‍රෝතිය කියන්නේ. මේ රටේ ආචාර්යවරයෙක් වෙන චරිත හේර. ඔව හිටපු කෝප්කමිටු සභාපතිවරයා කියනවා. මේ රටේ ඇමතිවරුන්ගේ අය කපාහැරීමේ කපාහැරීමේ යම් සූදාන මක් තියෙනවා කියලා මිනිස්සුද මේ. මේ රටේ මිනිසු ගෙරීරමාන්ස වූරගෙන සියල්ලු සැපසම්පත් විඳන ගම. ඒවර ප්‍රසාදවලට යටත් වෙලා අඩු පොලියට සොච්චම් පොලියට අපි දැක්කා සමාරු කඩසාපපු දැම්ම ඔය නයාරගෙන. මේ නයටිකත් කපාහැරීමේ සූදානමක් තියෙනවා කියලා. පැහැදිලියවම කියනවා. මේ රටේ ජනතාව විදියට. එහෙම දෙයක් සම්බන්ධයෙන් යම් හෝ තීරණයක් මේ රටේ ගණ්ඩ උත්සාහකොරෝොත්. අංක එකට පීපස්ට මෝරෝ සංවිධානය විදිහට අපි අධිකරණ දිට යනවා. ඒ තීන්දු නවත්වන්ඩ වලක්වඩ. මේ වගේ අපි මේ දේශපාලක් නියණටකිෙන මේ තරම් කුපාඩි වඩෙපා මේ තරම් තිරිසං ව්ඩ එපා. මේරටේ මිනිස්සුන්ට ප්‍රශ්න එමටයි. මේරටේ දවාදරුවට ප්‍රශ්න එමටයි. අද ජීත්වෙනවා කියන එකම මහා අර්ගලයක් බවට පත්වෙලා තියෙන තැනක. මේ රටෙන් ගත්ත මේරට බැංකුවල මේ රටේ මිනිස්සුන්ගෙන් ගත්ත සල්ලිටිකක්ත් ඒත් කපාහරින තත්ත්වේ දේවල් ඒ වගේ මජර් කාලකන්නේ ඒවට කියන්න වචනනෑ. ඒවගේ තීන්දු තීරණවලට යන්න යනවතියා හිතන්නවත් එපා කියන කාරණාව අපි අවධාරණය කරනවා. බොහොම පැහැදිලි. මේ රටේ දේශපාලග්ඥෝ, බෝඩ් වලට වදන්වලට මාතෘකාවලට මේ රට ලගු කරලා තියෙනවා. රටේ පාවෙලගිය ශ්‍රමිකයක් රට වන්න බිලියන ටික ොලර් ටික ඇරුණු කොට රට තුළ වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ වෙනුවට චන්ද අරමුණු කරගෙන මේ රටේ මිනිස්සු බෙදන්න මේ රටේ සමාජය කඩන්න ඒ උතුර දකුණ විදිහට. ඒ ආගම් විදියටත් කඩන්න මේ මජර දේශපාලග ඥියෝ දැන් උත්සාහ කරමින් සිටිනවා. මේ දේවල් දිහා බලාගෙන මේ දේවල් මේ ආකාරයට සිත්තවෙන්ඩ ඉඩදීම මේ රටේ ජනතාවගේ ඉදිරි ජීවිතය කෙරේ ඉතාමත් දැඩි බරපතල තත්වය ඇැති කරනවා. අපි වෘර්තිිකයෝ විදිහට ඒ සම්බන්ධෙන් නිරන්තරයෙන්ම හඬ අවදි කරනවා. ඒ වගේම ඒ වෙනුවෙන් ඉදිරිපත්වෙන ජනතාවත් සමඟ එකට හිටගන්නවා. අපි ජනතාවට ආර ආධනා කරනවා. පාලකයින්ට තමන්ට අවශ්‍ය විදියට මේ තමන්ගේ ගමන යන්ඩ දෙනවා වෙනුවට. මේ රට වෙනස් කරන. මේ රට මේ ගමන මේ කාලකණ්ඩි දේශපාලන ගමන වලක් වන තැනට කටයුතු කරන්න ඉදිරියට එන්න කියන කාරණාව ස්තුතියි. අප ආණඩු ක්‍රම්‍යවස්ථාවේ මූලිකයිතිවාස්කම් යටතය සඳහන් වෙනවා. දහවන විවස්ථාවේ. සෑම තැනැත්තකුටම තමන් අභිමතා ආගමක් ඇදහි මේ වැදගැනීමේ. ලබ්දියක් විශ්වාසයක් දැරීමේ පිළිගැනීමේ අයිතිය තිබෙනවා. ඒතුළට සිතීමේ හරද සාක්ෂයේ ආගම ඉදහස තිබෙනවා. එතු විශේෂයම ආණ්ඩු ක්‍රමි අස්ථාවෙන් සහන් කල තිබෙනවා තමන් නබිම ආගමක් ඇදහන්න ඒක කවරාකාරයෙන් හෝ කිසිම පුද්ගලෙකුට අදාල නිදහස්ස සීම කරන්න හැකිියාවක් නෑ අපිට ආ්ඩු ක්‍රමි අස්ථාවය තිබෙනවා ජාතිකා රක්ෂාව සඳහා වාර්ගි ආගෙමක සහිකතව සඳ මූලිකයිතිබාස්කම සීමමා කරන්න පුළුවන් හැබැයි ආගම ඇද. එඒ විශවාසයඒ අයිතිවාසිකම, එමූලික යිතිවාසිකම කිසිදු ආකාරයකට සීමමාකිරීමට හැකියාවක් නෑ. එනිසා මේ අවස්ථාව උත්සහ කරන්නේ පුද්කලයන්ගේ ආගමික ආගම කදහන්න තිීන අයිතිය සීම කල්ල ජාතිීන් අතර ආගම් අතර මතබේ දැටි කල්ලා නැමතබතාවක්. මේට ලේගලක් ලෙවිලක් බවට පත් කරන උක්හ කරන්නේ. අපිදන්නවා ආගම කියල කියන්නේ ජාතිය කියල කියන්නේ මිනිස්සු සංවජන කාරණ. ආගමට ප්‍රහාර එල්ල කරහම ජාතියට ප්‍රහර එල්ල කරහම ඒ අවදල සින නිසනයකොද නැගතින්නි පළලුවන් මෙ ආන්ඩු දන්නවා ආගම සහ ජාති අතර තින සබඳධතාාවේ. එස පහුගේ කාලයක් පුරාවටම විදධ දේශපාල නායක නුත්සහ කරේ මොකක්ද ආගම සහ ජාද්‍ය අතර ප්‍රශ්නඇති කල්ලා ඒ තුළින් තමන්ගේ දේශපාලවා සිලාගෙනනීම සඳහ. අපි දන්නවා ප්‍රාස්කු ප ්‍රහාර එල්ල වනේ පස්ක ්‍රහාරයට මූලික ඒ මලබජයේ සකස්කරන්න යාාගම පතනම් කරගෙන. ස්කු පහරේද සිද න නම් එදා ගටාබේ රාජ පක්ෂට පාලට එ හැ කියාවක්ල බෙනෙනෑ. හැබැයි ගම කෙරෙහි මනිසුගේ සංවේධිකාරණාවලට ආණ්ඩු මැදිහත්වල අදාල පාර්ශෂය මැදිහත්වල ජාතින් නතර බෙන්න බේදවින් ැති කල්ලා අදාල පාලකවමකක්ති කරේ තමන්ගේ පටුපාම වාසි සහක තත්ත්යක්. අත්පත් කරගන්න තමයි ඒගොල්ල සදදාමනේ ස රටක ීතියක්. හැදන අටම සමානවෝ ක්‍රියාත්මක වන්නටඕනි. නීති කියන්නේ හරිර රත්තුල් ැතියක් වගේවෙන්න ටෝනි. ඒ අල්ලන කවර පුද්ගලයාත් කරකෙම අල්ල නඕන කෙනෙක්කෙකට පච්චන්න තෝනි. නීතික කියන්නේ මකරූදක් වගවෙන්න බෑ. තෝර මෝරුවතය නිස්සල යනකොට අහිංසක මිනිස්වතති හිරවෙන්න බෑ. ඒසාම්ම දවගතියා සම්බන්ධයයින්. විශේෂ මේ සිංහල ජාතිය තුළ විශේෂම අපි රටේ හින්දුවාගම කතෝලිකාගම බුදුදහම අදහන කවරහෝ ජාතින්න අතර. මත බේදයක් ඇති කල්ලා ඔවුන්ගේ ජාතිම්ග සමගිය. බේදබින්න කරන්න හතන වනම් කවරුරු පර්ශ්වයක් උත්සහ කරන වනම් වහම ඔවුන්ට විුරුද්ධෝ නීතිය ක්‍රාත්ම කරයුතුයි වහම තනාතර නොබලා මේ පිටි පසෙන්නේ ක්‍රාත්මක කන්නේ කවර හස්තියක්ද කියන කාරණය සම්බන්ධයෙන්. ජනතාවටහම ඒතු ගැන් වියයතු. එහම ඇැවනොත් මේ රටේ මිනිසුන් අතර නැමතවතාාවත් ආගම ජාතිය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වෙනට පුළුවන්. අපි ඉතිහාසේ පුරාවටම දැක්ක මේරට අරගලය අරගල මිනිසු පාඩ බැසේයි මේ එක්තර අදේශපාල පක්ෂා ක්ඩෑමක්වත් නෙමයි මනිසුන් තෙල්පෝලිංවල බියෙනකොට මිනිස්සුන්ට අදාල බෙට්ටික නැතිවෙනොට මනිසන්ට වාහට කහන් ෙල්ටික නැතිවනොට මනිසු පාට බැස්ස මේ එක්කේ පුද්ගලයගේ අවශ්‍යතාවයක් නෙමෙයි මුළුමහත් සමාජයම ලාංකිකෝ පාට බැස්සේ මේ රටේ තින වියසනෙන් ගලවාග නිසාම එක්කෙතරා පුද්ගලෙකුටණ්ඩාෑයකට ඇගිල දික් කල්ලා මේක චෝදනා ගන්නට හැකියාවක් නෑ. මේ නිසේ මිනිස්සු පාට බැස්සේ මේරටේ හොරකම් කරපු. ජාතික ධනය නැවත ජනතාවල් ලබා දෙන්න. අරගලේ මිනිස් වඩ ගැව්වේ හොරකම් කරපු සල්ලි දෙන්න හැේ බලට පත්වඇත කිසිදු පාලකෙක් ඒ ජනතාවගේ මතට එවුන් කතුන්න නෑ. ඒේ ේ ර්ථිකරබුද ඇතිකර උපාලකවෝ අර්තුකගේ ජත සල්ලි හොරගම් කරපු ඒ ෂ්ි දාරයට මකක්දිගත ක්‍රිය මාර්ග. හැබැයි නතාව නිහටයි හැබ මකතියාගන්න ඒ ජනතාවගේ නැගටීීම කවදහරි දවසක අවශ්‍යවස්ථාවදී නැවත ජනතාව නැකින්න බබ පාලක අමත කරන්න පා ඒස ජනතාවට අවශ්‍යයි ඒ හොරාකාපු දූෂිත නිරධාරට. කන්ෙහිබව හම නියත් නීතිය ක්‍රියාත්ම කරන්න ඒ සඳහා ජාත්‍රණයක් අවශයි හැබයි අපි දකින්න මේ ආණ්ඩුව තුළ මේ පාලකයන් තුළ ජනතාව ඉල්ලපු වදාල ප්‍රශ්ල උත්තර ලබාදට කිසිදුවාආකාරේ උත්තරයක් අපි බලාපොත්තු වෙන්න හැබැයි අරබුද දිගින්දික දම යට වෙනවා. ඒ තුළ ඇතිවෙන්නේ අනාගතයේ නැවතාකාරයට මීට වඩා දරුණවාආකාරයට මිනිස්සු තුළ අරගලයක් ඇතිවෙන කාටවක්කත් වලක්වන්න බෑ. අපි විශේෂය මේලවල අවස්ථාවද. ෙරටේ අහින්ස ේලව දුව ල්ලවා විදුතුල පපන පට පාඩක් කරන්න විතුළල ටික දෙන්න ගේලා හැබ රටේ පලක සංවේද න නෑ හැබයි මොක්ද වුණේ. නිසන්ගේ ස්ස විදුළ ස සහදාධන්ස වැඩි කරලා අනි පත්ත විදදුල දෙන්න න්ඩු හැකයා ක්තිමුණ එකකන මනිස්සන්ගේ ජනතාවගේ ලාමන්ගේ කාරද සන්ද ස සානු කොපිත ේෙෑ. ඒලව ත්තර පරික්ෂා දවස් හැත්ත පහක්කයනතුරු න්ඩුට හැකයාාවක්ලබුණන්න ප්‍රශ්ය බිසදන්න කල් අරගෙන අදා මොක්දමේ ළමමු ානාගත අත්තකස ලංකර ස ම රටේ අන්ුව කියන්න. පාලකෝ කියල කියන්නේ ජනතාවගේ ප්‍රශ්වලට සංවේදි වෙන අයනෙයි ඒගුල්ලාන්ගේ දේශපාල වාසිතහ අනාගත බලය රැගැනීම සඳහා අවශ්‍ය වෙලාවිදන් ක්‍රියාත්මක වෙන පටු පා වාසිතහ තම සඳහ පමලයි ඔවන් ක්‍රියත්ම කරන්නේ සප ඉල්ලීමක් කරන පාලකයන්ගේ ජනතාව ගැන හිතලා ජනතාවට සන්වේදී පාලනයක් මෙරට එයත් පත් කරන්න කියක මරට පාලකයන්ගේ අපි ඉල්ලා සිද්නවා. අද අපිට කතා කරන්න තියන මාතෘකා විතා වැදගත්ොද ඉතිහාසේ අපි මැතිවරණ බලාපොරොත්තු වෙනකොට විශේෂෙන් දේශපාල කෑන්ට අවශ්‍ය තිබුණා විවිධ දේවල් නාට්‍ය අනු සාරයෙන් ජනතාවට දිරිිපත් කරන්න. රනිල් වික්‍රමසිංහදය නොම්බර්ේ නොබ දොස්වන් පාර්ිමේන්තුව ඇද කියනවා. විශේෂෙන් දෙදස් පහලවේ මැතිවරණය මෙ මෙහෙම කියනවා. ඒ පසුබි ෝට රටේ ආර්ථක කඩවවැටන නිරිතිබුණ. ඉදිරියට ගෙනයන්න ැරිතත්වයක් තිබුණ. ඒකහින්ද රාජපක්ෂ හිටපු ජනාධීවත්තුමා ජනාධිපත්ති වරණය වෙලාසින පැත්තුව. එහම ැව වෙන හේතුවක්න ආර්ික දියුණ නම් මැතිවරණ කල් දමන්න ඕනෑ ආර්ථික කඩවවැට නිස තමයි මතිවරන පැවැත්තුවේ. එහෙම කරන්න ඇයි මැතිවරණ දිනලා ඕනෑන මීට පස බදු වැඩි කරන්න පුළුවන් ඕනෑම දෙදයක් පුළුවන් මෙ මෙමයිතමතත්වයක් තමයිතිබුණේ. එතකොට එවැනි තත්ත්වයන් යටතේ දෙදස් දහනමේ වර්ෂය අපි දන්නවා විශේෂයෙන්ම මැතිවරණ ගානාවක් තිබුණ ඒ මැතිවරණවලට කොටිින්ම කියනවනං අපිට මතකයි ඥානසාර හාමුදුරුව ව එන පුළුවන් තවත් හාමුදුරුව ගානක්ම බොහෝවිට ඒ ආණ්ඩුව පත්කරන්න කඩේගියා. අද අලුත් අපට පිටක් නිර්ණයවෙලා තියනවා අපේ රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් සිටින කාලයක මහිතන බෞද්ධෝ බෞද් වශයෙන් අපිවරක් කල්පනා කරන්නේ ඒ පරිසරය නිර්මාණය වෙනවනං ඒ අවංකව කරනවනම් කිසි අම්මතිර ජනතාව කල්පන කායෝ බුද්ධිපත්ව කරන්න. මේ අවස්ථා පැමිල්ල තියෙනවා ජනතාව ඉතාමත්ම සබුද්ිකව ගතයතු තීරණයක් තමයි මේ මැතිවර කුද හේතුව චෙරම් නෑන්ඩු කියන පාස්ටවරයා දාලා අවසානයේ කෞද මේ පිටු පස තියන හස්තය. අපිට පේඩ හැටියට හැම තැනකදිම චන්දයක් මේ ආකාරය නනොකොට යම් කිසි දෙයක් නා්‍යනුස්සාරයෙන් ඉදිරිපත් කරලා ජනතාව මුලා කරන්න හදවා. ජනතාව බැටකාපු ජනතාව. ලනු කාපු ජනතාවක්. මහිතන තව දුරටත් එවැනි ලනු කන්න ජනතාව ලෑස්ති කලා මොකද හේතුව ජනතාවට පැහැදිලිම දන්නවා මේ වර්තමානය ඉන්න දෙසිය විසි පහ. කොයි ආකාරයෙන් කටයුතු කළත් ඒගුල්නගේ එක මවශ්‍යතාවය බලයන්න පාර්ලිමේන්තුට යන්න ආණ්ුපක්ෂ ගන්න දැන් අපි දකින විශේෂෙන්ම පැතිමාරු කරමින්. අද ඇමති දූරගන්න බලාපරත්තු වෙනවා. මෙවැනි රටක ඇමති දූරයක් කියන්නේත් බොහෝවිට රටේ තියෙන ඉතාමත්ම වර ප්‍රසා සහිත එමනැත් නතාවට ඉතාමත්ම බරක් මොකද එවැනි තත්ත්වයන් නිසා රටේ ආර්ථිකය නැත්තටම නැති කල තියනවා. මේ හැන්සාඩිකම තියෙනවා විශේෂයම බංගලදේශය හොමදයම්කිසි මටමක තමන් ාමට් ඉන්ඩ ස් ්‍රිෂ්ික පවාශක්තිමත් කරගෙන ඉදිරිියන්න. අපට බැරිුුණයි ක කියලාරල් වික්‍රමසි ඇතැද කියනවා. ඇත්තට ඒ ගොල්ලොන්ට බැරි වුණනේ කාලයක් තිස්සේ මොකද අපේ රටේ නිසි පාලනයක් කරේ නෑ. එකගුලු හැමතිස්සම උපාය මාර්ගිකව උපක්‍රමශීලිය වැැහැදුවේ ජනතාව රවට ලගන්න. ඒ වගේම ජනතාව පවා දිගින් දෙගට මැරවටුන. හැබැයි මූලිකදේ තමයි මේ ජාතිවාදී හැඟීම් තුලින්. ඇත්තටම රටක් බෙදලා. රටේ ජනතාවරාවට්ටලා කිසියම් ආකාරකටයේ විදියට කරොත් මෙන හොඳ පොතක්තියන ජිස්ශ්‍රී ලංකාවේ වාර්ගි ගැටු පිබ ඉතිහාසතනය ගොඩ් ගුණතිලක සමාජාර්ථික සංවරධනිි ජනවර්ග මාන. එතුමා පැහැදිලිොම කියනවා වාර්ගික ගැටුම්බල පාඩු සියලූ කණ්ඩාමට ඉදා අධිකය. ඔහම ලස්සන්ට කියනවා ගල්පනාකාරිව ගත්ති නැත්තං. හවද හරි රටේ ත් ක්‍රමානුකූලව බැරෑරුම් වෙනවා ගොඩ එන්න හම්බෙන්න්න ති මක්තම ඇතුමා කියන. අපි අත්විදිනවා මේ ගොල්ල දිගින්දිකට මේ ජාතිවාදය උසලලා ආගම්වාදය උසලලා එක්කො නැත්තම් භාෂාව හරිමෝ හරි හේතුවක්කඩ රට ගෙනිය ලතියන්න වැරදි තැනට. අපට අවශ්‍ය වෙනවා මේ ප්‍රතිපත්ති ගරු රට හටියර මේ ගොල්ලො කරන්න ඕන. ඇතට හාමුදුරු හටියන මොකද හමුදුරලු කරල කරන්න ඕන. බුදදේශනාව පැහැදිලිීම තියෙනවා. ලියාගෙනාව බුද දේශනා පැහැදිලියම කියන්නේ ගමින් ගමට යන්න තනියෙන් යන්න ජනතාවට හිතසුව පිටිස ධර්මය දේශනා කරන්න. අපි දැක්කා අපි පොඩිකාලෙදී බොහෝවිට සංගය වහන්සේලා එවැනි කටයුතු කර. අද ඥානසාර හාමුදුරුවගේ ම මහන්න කැමති ඇයි හාමුදුරුවනේ තමන් දන්නවනං මේ ආණදුු. දිගිත් දෙකටම කරේ වංශාව කියලා ඇයි වංචනික මිනිස්සුන්ට තවදුරත් අතහිත දෙන්නේ. ජනතාව ගැන අනමත කරන්න එපා. ජනතාව වෙනුවෙන් පෙනීහිටින්න නැති වුණහම ඔබවහන්සේලාට තියන ඒ ගෞරව ක්‍රමාණුකූලව දැන් අඩුවල තියෙන. ජනතාවට එපා වෙන තත්වයක් ඇතිවෙලා තියන මොකද හේතුව රටේප. අප ගත්තොත් සංගනෙ හෙි පලතියන තිස් දාහක දහසන ප්‍රමාණයක්තමයි සංග්‍යාවහන්සේලා ඉන්න. ඇත්තට සංග්‍ය වහන්සේලාට ගමේ තොට ඉන්න බැරිවෙන ඔබහන්සේල මේ වගේ කටුතුකරොත් මකද හේතුව අපි දන්නවාමට අ නම් කියන්න ඕනෑ හැමෝම දන්නවා නයි අරයා තව ඕන තරන් කතාතියනවා. එවැනි තත්යක් ඇටතේ අපේ රටේ සිද්ධ වෙන්න ඕන හාමුදුරෝ කෙනෙක් හැතියට අවශ්‍ය පරිසල නිර්මාණය කරන්න. එමකද අපේ රටේ අතීතේ මේ ගුණත් හාමුදුරුවය වම රහතුන් වහන්සලා පවාහිටිය. ඒ වැනි පරිසරයක් තුළ අපි දකිනවා හිතමු විශේෂයම රුවන් වැලිරිසහ මිරිස වැටිය ලෝවා මහපාය ඔය වගේ. වගේම ගං ගම් විශාල වැැව් අමුණු. ඒ සියලුම දේවල් කරේ අපේ රටේ යන්ත්‍ර සූත්‍රතිබිලනෙවෙයි ඇත්තවශයම තාක්ෂණික යම්කිසි හැකියාවන් අපේ පැරැන්න්නට තිබුණා. අපි දකිනව ඉතිහාසේ කොච්චර වටින දේවල්තිය නොතික අපි ගත්තත් ඉන්දියාවේ පවා එවැනි දවල් තියෙන් නොයි කෝවිල්ලක අර්වාමයම වුණාට අතිතේ එවැනි දේවල්නය අපි ගත්තොත් හහිතම දැ මේ තුර්කයේ සරි මේ පිරමිච්ස් ඒ වගේ දේවල් වගේම. බොරෝබුදුර ඒවගේ දේවල් අතීතය තියෙන කිහිපොලොක විතර නමුත් මෙච්චන පුංචි දිවයිනක ඉතාමත්ම වටිනා දේවල් අපේ රටේ බිහිවෙලා තියෙන අපේ දක්ෂෝ අපේ හැකියාවන් තියෙන් නිස. නමුත් අද කාල වෙලා තියෙන්නේ අපේ හැකියාවන් තියන පුද්ගලයෝ මේ රජයට අවශ්‍ය වෙලා තියෙන. කාලයක් තිස්සේ අ බ්‍රේන් බ්‍රේන්. ුද්ධි ගලනය. ඇයි මේ සලකකාබල්ලක්කිෂම්මිදිිකට බද්ධමත් මිනිස්සු රටේ රදඳව ගෙන මේ රට දියුණුරන්න යපකිසි වැට පිළලක් ගන්න නැත මේ ගොමගේ අවශතාව නෙවයි බුද්ධමත් මනිස්සු ල පල අල්ල බරනම්. අපිට ඉන්නවා මමකට කියන්න ඇත්තට එහෙම ජනතාවට සලකන්න්‍යපා. ජනත අවශයෙන් දියුණු කර යුතුයි. මම ගෙනාව තවක් තොමස් හෝතොමස් ජෙෆර්සන් මෙතුමා කියලා තියෙන එක්දා සත්්‍යය හැත්තහයේ. ඉගනීමේ අවශ්‍යතාවේ ගැෙන ගන් වන්න අවශ්‍යතාව වෙන්නම ගොද කියල්ලා රටක ප්‍රජාධන්ත්‍රවාදය රැකගන්න මූලික වශයෙන්ම අධ්‍යාපනය දී යුතුයි. අධ්‍යාපනය නොමිලේ ලැබේතුයි ඒක බර්ත රයිත්‍යක ඒක උපත්යම ලැබෙන දයක්. එතුරු අධ්‍යාපනය වෙන්න පුළන් සෞඛ්‍යය වෙන්න පුළුවයි සියලුම දේවල් කඩාබිඳ දාලා රටේ තියන වටිනාතම් නැතිකල අද ලෝකයේ දුප්පත්ම රටක් බට පත් කල තියනවා. ඇත්ට. රනිල්විකමසිගේද අර විවාදේදි කියනවා බංල දේශයටය තත්වයට පත්වුණනානං. ඇතරන අප ැරිුණනා කිය ලැද්ජයි ේගු අවුරදු හතලි නම් පස්සගන පාලිමේතු යෙ වග කියන මිනික් කවදාකත් කියනද අපට බැරිවුණ කිය අදත් කියන්න අපට බැරිුණනා කිය ඇත්තව වශෙන් බැවුණ විතරක් නෙවෙයි තමන් සියලු දෙනාටම කරන්න දෙයක් අවශ්‍යතාවයක්තිබුන්ට දේශපානය කරමිසක් ඒ වර ප්‍රසාත් භෘක්තිවිදමසක් ජනත ජනජීවිතය ගොඩාගන්න කිම කෙනකර අශතාවයක්තිබුණන්න අපි දක්කිනවා. තමන්ගේ සල්ලිවලින් ඒ කෞතුගාගාර රෝමයව හදාගතට කමන්නෑ රාජ්‍ය මුදල්වය කරමින් ඒවකර. තමන්ගේ සල්ලි වලින් ට තව කියන්න ඕන තරන් උදාහරණ තියෙනවා ඇත්තටම මේ කරපු දේවල් විනාශය අධාි භුක්තිවින්නවා රටමශසය බක්තිවිිර නිසා කරුණා කල මහත්මකමක් තියෙනවනං අවශ්‍යවෙන්නේ මහත් මාලීලාවෙන්. නමුත් මහත් මාලීලාව තියන්නේ මහත්මයකුට මනිසාක් මහත්මයකු නොවන ෙඩකුරෙන නිසා ඒ එකුළු තමත් දන්නේ උපාය මාර්ගව උපක්‍රමශීශීලිව. කිසියම් විදිකට බලපෑමක් කල්ලා වංශනික විදට බලයන්න නෑ උඩේ දව හරම ගුල තේරු කල න බලාට ඔයි විදෙ දිගින්දිිරගියන්න බ රටි වශ්‍යතාව දක්ෂපාලනයක්, අවංකපාලනයක් පිවිතුර ියාකිසි නායකත්වයක්. එවැනි නායකත්වකින් තොර මේ රට ගෙනන්න බෑ හැබැයි හාමුදුරනේ. අපේ මෙජාන සරහාමුදුරුව කරුණා කළ මතකතියාගන්න ඇයි උගුරට හොරාභේත් කන්නේ. රටක තියන සම්පත මේ ජරතාව. රටක තියන සම්පත අපේ කුඩාත් දරු. අද පාසැල්තිික වහලා ළමයකුට පාසැල් ලන්න කොටින්ම කියනව සපතු දෙකක් ගන්න බැරි ළමෙක් අපට හම්බුඩාය පෙේද අන්තිමේද අපට සිද්ධ වුන් සඳන් කරන්නේ එන්න ඒවාගේත අත්ත නිස නමුත් අපිට අවශ්‍යතාවේ තියන්නේ එවැනි රටක් ආසිාවේ දියුණුවතම. හොදම ලිවින් කඩිෂන්ස ැන ජීවන තත්වයක්ඇති විචරට අද ලෝකයේම දුපපත් රටක් බාට පත් කලතියන දුගේ දුක්පත්කම ඇති වුනේ කිසිම දෙයක් නිසාන්නවෙයි නොකඩවාම හොරකම් කරපු නිසා අපි දන්නවා විශේෂයම යුද්ධයක් අවසාන් රට විශෂය මෙනෙන් එතුමා ආරක්ෂක විශේෂක්යෙක් එතුමා කිය ඇති බොන ඩොර් බිලියන දෙසියයක් අපි වැයකරලා තියෙනවා කියලා විශේෂය මොයි ආවස්තිික වියදම් මරවාන් මෙ නැතුව යුද්ධේ උපරණනරවව සම්බන්ධය. දොරල් බිලියන දෙසක් වැයකර බිලියන . බිලියන දෙසිියක් වැයකරපු රටක අපි පටන්ගත්තා මේ දේශපාලිකව මගුල් කන්න කොටිම කියවා පාලිමේන්තුවෙන් ාගයට වැති ප්‍රමාණකට දුන්න ඇමති දූරේ වගේ. ඇත්තට දරාගන්න බැරි තැක් ඒ වගේ. විකමක පැදලව තවත් කියලා යෙනවා මේ වෙලාතියෙන රටේ වියදම වැඩි ආදාමට වඩ. මං ඒ කියවත් හොඳයි මහිතන්නේමොදේ ඒ වගේ දේවල් අපි උදාහරණතයක ම කියනවන හොඳයි මේ කඩා වැටීම මැද අප අප ැංකු සසා මල ස ම ක් ග ත තු දැන්්‍ර දැඩ ආථික බුදර ක්ව ති ශේත හඳර ගගේ ව හන කාලයක් ලබා දීමට සහ. මැන්ු සැලු ගස් කරම ටිනවා න නීත සන්ස්ථාව ලංකා දු බලන් හොම ල කියනවා ඒ තවදුටගත් කියනවා මේක දවසින් දෙකෙන් කරන්න බැහැ. ඒ ර ග ෙ ට ක් න ියෝ ය න් පා හර ල න ටන් පාට ල නවේ මජික්වල නවේ හැඟි ල නවේ ුද්වාත් සිත සකස් රගත් සැලසුම් ක්‍රියාත්ම කරලීම සඳහාාව හෙසේ මන් කැප වන් . ඉන්දන්න සඳහපට මාසකට වැෑන මුදල ඩොල් බි පන්සි පනහ පමණගෙන මිලියන් පන්සිි පහ පමණ වෙනවා වර්තමාන ලෝක අර්බුතකාරී කියල හොම කියනන. නමුත් මේවා කිව්වට තාම වන තුරුත් ඒගුල් ලොයි කිසියම් විදිකට විකල්ප හෙමනැත්න් ගතයුතු ක්‍රියාමාර්ග අර්ගන්න නෑ. මම දකිනවා ක්‍රෘෂ්ා ශ්‍රීණනිවාසන් කියලා තියෙනවා ඒකුුණුගේ අIMF අතර්වාර්තාවක් දෙමින් මේ රටට අවශ්‍ය වෙන්නේ. ජනතාවට හිමිකම්ගේ එහම නැත ජනතාවගේ සසාභාගිත්තයෙන් යුතුව කිසියම් කර සංවිධාන වැඩපිළල්ලක්. එහෙම දෙයක් ගැන මේ ගොල්ලොන්ගේ සාකච්ඡාවක් නෑ අවශ්‍යතාවයක් නෑ. ජනතාවට අපි කියන්න ගැමිති මේ ආකාරයෙන් මේ ගොල්ලු කරන්න හොම හරි ප්‍රමාද කරලා කල් යවලා. ල්ොන්ට අශ්‍ය පරිස්සරය නිර්මාණය කරනින් ඒ කාල වෙනකොට මැතිවරණයක් තියන්න මැතිවරණ තැබීම කසේ වෙතත් මේ ගොල්ලො කරන මේ කපටිගන් නිසා ජනතාවට ගල වත් පිකුල් ව මකද ේතු දේශපාලකයක්ැකි හම බොරු රෙක් වංච නිගෙක් බව සනාත කරමින් දැන් කටයුතු කරන කිසා නතාව කල්පට කරන්න ස බුද්ධිය හිතන්න වඕන මෙ වැනි නාර්ට්‍ය සංදර්ශන ඇත්තටම ජනතාවට රවටන්න වගේම අපේ අපේ මානසිකත්වරාත් නිගාවක්. ඒ ගොන්න බූරුවෝ කියල නෑ රට ජනතාවටේ තේරෙනවා අපි කියනවා මේ පාස්ට සිද්ධිය රහින්ද පාර්රාජපක්ෂිකවෙන්න පුළුවන් රනිල් වික්‍රම සිංහක වෙන්න පුළුවන් යම් කිසි වැඩ පිලිවෙලක් වැඩසටරාග තේරුම් ගාන්න හවවෙන්න බෝමස්තුතියි දැන්ද ව කොට අපි දකිනවා ගෙවීගිය දින සතියක කහමාරක වගේ කාලය තුළ රටපුරා යම් සුවිශේෂී නොසන්සුන්තාවයක් තැනින් තැන තැනින් තැන් නිර්මාණයෙන් පවතින. දැන් පුද්ගල අතුරුදහන් වී අති විශාල ප්‍රමාණයක් ඒ අතරින් දරු අතුරුදහන්වීම් සම්බන්ධය අති විශාල ප්‍රමාණයක් තොරතුරු අනාවරණය වෙලා තියෙන. එවගේම ශ්‍රීකුණාමලයේ පැත්තට යනකොට උපසම්පදා උත්සවයක් පවත්වන්නට නොදීම සහයට බාධා කිරීම සම්බන්ධයෙන් යම් වාර්ගීකත්වයට ආගමිකත්වයට බරවෙච්ච යම් ගැටුමක් වාර්තා වෙනවා. එත් එක්කම තැනින් තැන අපිට පේනවා අලුත්ම රට නොසන්සුන් කිරීමේ නොසන්සුන් වීමේ යම් අවධානමක් අපිට ඉයටවිල තියෙන විත්‍යයක් පේනු. දැන් මේ රටේ ඉන්න අහිංසක අම්මතාත්තට. සිංහලවේවා ද්‍රවිඩවේවා මුස්ලිම්වා බෞද්ධ වේවා කතෝලිකවේවා හින්දුුවේවා ඉස්ලාම් වේවා. අපි ඔබට ඉතාමත් ආදරෙන් මතක් කරලා දෙන්න කැමතියි මතකතියාගන්න අමතක නොකර. මේ රටේ දේශපාලන බලකාමයෙන් උන්මත්තක භාවයට පත්වලා ඉන්න මේ මජර කාලකන්නේ නරි දේශපාලකයෝ තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා වගේම තමන්ට බලය ලබාගැනීම සඳහා. ඉතාමත් නින්දිත තුච්ච ආකාරයට පාවිච්චි කරන්න කාරණ කීපයක් තියෙනු. පළමනියක තමයි ජාතිය කියනක ජාතිකත්වය. දෙවනියක තමයි ආගමිකත්වය. තුන්වනිියක තමයි ජාතික ආරක්ෂාව. මොකද ඔය කියන කාරණාත්තුන සම්බන්ධයෙන් අපේ රටේ මිනිස්සු පු්දු මාකාර සංවේදී භාවයක් දක්පනු. ඒ මිනිස්සු කොච්චර අහිංසක සිවිල් පුරවැසියෝ කොච්චර සංවේදී වෙනවාද කියන එක. බැලූහාම ඒක හොඳටම තේරුන් රන්තියෙනවා මේ ඉන්න නරි දේශපාලන පාදල දේශපාලක්ඥෝ කණ්ඩයම. එනිසාි දැක්කා අතීතය පුරාම අතීතය පුරාම. තමන්ගේ බලය තහවුරු කරගන්න වගේම තමන්ට බලය ලබාගන්. සමරත්තැන්වලදී ජාතිකත්වය පදනම් කරගෙන මේරටේ ප්‍රශ්ඇති කර. සමහරත්තැන්වලදදි ආගමිත්වය පදනම් කරගෙන මේරටේ ප්‍රශ්ඇති කර. සමහරත්තැන් වලදී ජාතික ආරක්ෂාව විසරහරදාලා අපි තමයි ආරක්ෂාවේ එකම් රැකල් දේවදූතියෝ වගේ කියලා පිරිස්සු බලය ලබා ගන්න කටයුතු කළ. දැන් ඔය තියන සන්ධර්බය තුළ තමයි, අපි තරුන් ගන්නඕනේ මේ ජරන් ප්‍රනාාන්දු කියන පුද්ගලය සම්බන්ධයෙන් මතුවෙලා තීර කාරමි. දැන්සෙල්ලාම අප දැක්කා සමහර කාමුදුරුවෝරු කිව්වේ කතෝලික සභාව මේ සම්බන්ධයෙන් වහම ප්‍රකාශක් කරණන්න කියල අපි දැක්කා අඇතර ට පහුවොද වෙනකොටම සුලංකාේ කතෝලික සභාව නිල වශයෙන් මාර්ධ්‍ය හමුවක් පාර්තල ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කල තියෙනවා. දැන් මේ ජරන් ප්‍රනාාන්දු පිළිබඳව මතකය අලුත් කරල ගන්නවා නම්. මේ ජරම්ප්‍රනාාන්දු කියන තැනැත්තා තමන්ගේ දේව මෙහෙයන්. ඉස්තිිස්සෙල්ලාම විකාශනය කරන්න තෝර ගත්තේ රනිල් වික්‍රම සිංහගේ අයියට අයිති රූපහනි නාලිකාව. එ රූපහහින් නාලිකාවේ ඉරිද උදේ හතට තමයි මේ ජෙරම් ප්‍රනාාන්දුගේ මේ දේශන මාලාව ක්‍රියාත්මක වුණේ. එහෙමනම් ජරම්ප්‍රනාන්දු කියන මුණ ධර්මවාදයෙක් නම්. ජරම් ප්‍රනාාන්තු කියන්නේ අන්තවාදී එක්නං අන්නේ අන්තවාදියගේ අන්තවාදී මූලධර්ම වාදය ව්‍යාප්ත කරේ ශාන්වික්‍රණ සිංහට අයිති T රුපාහිනියයේ කියන එක දැම්මේ රටේ මිනිස් අමතක කරන්න හොඳන. එහෙමනම් මේ ශාන්වික්‍රණ සිංහගේ TL රපාහින රනිල් වික්‍රණ සිහ ජනාධීපතිවරයාගේ සහෝදරයාගේ. ප්‍රකාශ එළිදක්ොපු එළිදක්කොපු ඒ යම් දේව මෙහයන් සම්බන්ධ වැඩසඳහන් කරපු ජරන් ප්‍රනාාන්දු ගැන දැන් මේ ආන්දෝල්ලාත්තුමක ප්‍රකාශය ඉසිල්ලම කරන්න කවුද. ඒක කරන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාම තමයි. දැන් සමාජ මාධ්‍යවත් එමන සාමාන්‍ය වෙනස් මාධ්‍යය තුළවත් වෙනස් මාධ්‍යයක් ඇතුළෙවත් අපිට ජරන් ප්‍රනාාන්දුගේ මේ කතාව සමාජ ච්ර ගෝචර වෙලාතිබෙන. සමමාජරිිත සම්මේදී වෙලා තිබෙන. හැබැයි එක පාරට රනිල් වික්‍රණසිංහ විල කියයනවා මෙමකක් වෙලා තියෙනවා බුද්ධාගමට සහනකු තාගම්මලට නිගාවක් සිද්ධ කරලා තියනවා වහම මේ පුද්ගල සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනි කියන. දැන් ඒක කියනවා රණල් වික්‍රණසිංහ. ඒක කිව්වට පස්සේ පවුවෙන්දා ජෙරත්‍රනාතු රටන් යන. ඉදරඒගන වගේ වක් නෑ. ජරන්ටනාන්දුු රටිං හිෙල්ලා දවස්තුළ හතරකට පස්සේ පොලිසිය උසාවියටටකින් ්‍රවල් බෑන්ඩියක් ගන්න. ද රටන් ගියමිණහයට ට්‍රවල් බෑන් ගන්ඩ ෝන රටින් ගියමිනියක්ට ොකද කරන්න තිබේ කරුණුටික වර්තා කල්ලා මෙයා අයිප පනත රයට හරි මොකින් අරත හරි වරදක් කරලා තියෙනවා මෙයා ජාතින් අතර අසමගිතාවයට කටයුතු කරපු කෙනෙක් එනිසා ඒය අත්තැන ගඩගන්න මොකද කරන්න තිබේ වරන්තු වන්න ගන්න තිබ. අන්න එතකොට හෙනනම්. තටපල එ එකට රචට ගන්නවා දැ රටි ගියමිනිෙක්ට තවල් බෑන්ඩාරගෙන පොලිස්සිය තවත් තිරපිට පතක යනවා. ද අපි කියන්නේ මේ ජරන් ප්‍රනාාන්දුගේ කතාවම ඇවිල්ලා තිරපිට පතා. ඇයි ඒක හෙමවෙන් ඒකයි වැදගත් කොටස. කොහොමද ඒක තිරපිට පතක් පෙන්. එක ෆුල් ස්ක්‍රිප් එක මේක තවත් චිත්‍රපටියා මේ චිත්‍රපටේ මුල ඉටි පත් න්නේ මොකරුවක්කින්නවා මේක. කොහෙන් දෙෙන්නේ. දැන් මේක මේවිදි රාාවට පස්සේ යි පොඩ කො සිදිය හොමති ලාපස්ස යකු ැන් ගලබටත්ත යනසාර හාමුදුරු. බුදු බලසේනාව වේවා රාවනා බලයවේවා සිංහලේවේවා මහසෝන් බලකාවේ ඔජ ඒක බලකා අලබල මේ බලකා අම්බානකට බලකා තිබ්බන න කන්නයම් හිටියන ගොඩක් දැන් ඒ ඔක්හෝම කන්දායම් අපි දන්නවා. එක කාලයක් පුරා මේ රටතුළ ආගම්වාදය සහ ජාතිවාදය පතුරෝමින් මේරටේ ජනතාවට බරපතල බීතියක් ඇති කරමින් සිටියා. එ බීතිය ඇතුළෙ තමයි පහුගේ රාජපක්ෂල අවස්ථා ගරනාවකදී බලේටෙන්නේ. බලටෙන් ඕන උනහම එන්න ඒ වෙස්මුණුදාගත්ත කණ්ඩෑමේ ලේටැවිල්ල අගම්වාාදය රංගනයේ දෙදනවා. ජාතිවාදී රංගනයේදන. එන්නේ බුද්ධ සාසනය බේරගන්. එන්න සිංල ජාතිය බේරගන්න කරෙන්නේ. හැබැයි ඒක ඇතුන තියෙන්නේ සැබැහැවිට මොකක්ද. රාජපක්ෂ කේක්කේ විසපුරෝලතියෙන්. හැබ එලිට දාන ම එලිට දාන්නේ අපියන්නේ ආගම සාජතතිය ව පැ විල තියන කකිල්ින් හැබැයි මේරට මිනිස්සු බද්ධගෝ තේරු ගට පහ කාලනව නෑ නෑ මේ උන්න හැලනන් එන්නේ ආගම බේරගන්නවත් රට බරගන්නවත් නෙමයි රාජපක්ෂ වලවවේ මේ එන ලන්තික හදන්න තමයි මේ ෑස් ලයිඉනි දැන් රනිල් විකරණ සිංහ ජනාජිපතිවරය යට තියෙන අඩුව මොකක්දේ ඉළක චන්දකටයන් රයිි කරන සිංහ ජනාජපනතියෙන්ට ප්‍රධාන මඩුව තමයි එයාගේ වටේ සිංහල බෞද්ධ බලවේග රනිල් විකරණ සිංහෝ ප්‍රතිීක්ෂප කිරීම. විශේෂම දරතර මහා සංගරත්නය තුළ රනිල් වික්‍රණ සිංහ සම්බන්ධයෙන් මහා ප්‍රසාදයක් නෑ මහා ප්‍රසාධයක් නෑ වි්‍රම සිංහ මිරිකන් කාරයාන යුරෝපෙයට කත් අදින මිනිහා මේ එහමෙික කියන් අධිරාජ්‍යවාද කුමන්ත්‍රනල හවුල්කාර හම කියෙන මයි රනිල් වික්‍රම සිංහට පහුගගේ කාලයය වාම කඳවුර බරපතල ප්‍රහාරයක් එල්ල කිරීම කරේ. ඩැන් ඉදිරියේද දෙෙසම්බ හෝ ලබනෞුදධයෝ ජපතිනයක යන්න. කල්මල් බරමින් සිටින මේ කල්ියල් බලමින් සිටින රනිල් වික්‍රම සිංහ ඕන වෙනවා අදෑ ොක් කරන්න උතුරත් එකක ගැටයක් ගහ ගන්න බලවා උතුරු නැගැහිට චන්දටික ගන්න. හැබැයි උතුරු නැගැනර ඉන්න මහද නයෝත රල පරතද කන්දේසි දන අන්තිපලිකවේ ස්වන් ියු යිති්‍යත්ක පිගන්නවන අපි අලුත්්‍යවස්ථාවට කැමති. ධාතුන සම්පූයෙන් බලාත්මක් කරනවාන අපි ඒගන කතා කරන්න කැම උතුර නැන පොඩි ප්‍රශ්්‍යයක් තින එහෙමන දුණ තියෙන සිංහල ෞද්ධ චන්ද්‍රටි අපි කොමද ගන්න. දකුණ තියන සිංහල බද්ධ චන්දික ගන්නන මේ දකුණේ. මේ අහිංසක ජනතාව තුළතියෙන ආගම ඒත් එ එකම ජාතිය ගැනතිර කැක්කොම හැඟීම ආදරය මේ අමන දේශපාලක්ඥයෝ අමන ආකාරයට තමන්ගේ දේශපාලනය බල ප්‍රීඩාවට උපයෝගය කරගන්න උත්සාගන්න. දැන් ඊයේ පෙරේද මේ වෙද්‍ය සිදුවීමම් ලාව හර කවුද එලියට බැහැු නඩේ. දැන් ගලබොඩත්තේ ඥාලසාර හාමුරුව? ඒ ඉතිහාසේ පලවෙනි තාවට වෙන්න ඇති ඒ පෙ දැලියට ැලර මාධ්‍ය හමද කියනවා රනිල් විකරන සිංහෝදයි. ඇයි කියන්නත් තලින් මේ නැක්සන් එකක් ගත්තන ඒ ගත්ත ඇක්වන් එක හින්දා. ඒ හාමුරුවන්ට දැ රනිිල් වික්‍රරසක සෝක් ආ! දැන්ගන්න කතාාවලියට එන්න පටන් ගරන්තියනවා. දැන් අර බලකායේ නවා මේ බලකායනවා අර බලයන ර ලනවා මේ ේන ඔක්කොම ේටි එකකතුයි ලකමත කරනදන්න. මේ හදන්නේ. අරගලෙන් තුළ නිර්මාණයේ වෙච්ච ආගම්වාදයේ ප්‍රතික්ෂේප කරපු, ජාතිවාදය ප්‍රතික්ෂේප කරම්. දේශපාල මතවලට බෙදිලා එකනෙකා කුලල්කා ගැනීම නෙමෙයි කරන්න ඕනි කියලා බොඩනගපු. අර් සංහින්දියාවට පහර දෙන්න දැංසූදා නම් බෙලයින්. එනිසා ආදරණය අම්මතා අත්තට. තම ගෞරවෙන් ආදරයෙන් ආයාචනා කරන්න කැමැති. මොන වෙස්මූුණ දාගෙනාව. එඒ වෙස්මූුණ පිටිපස්ස ඉන්නේ පරන්න කපටි මජර කාලකන්නේ අමන එ දේශපාලක්ඥාම තමයි කියන එක අමතක් කරන්නපා. හැබැයි වෙනස්වලා තියෙන්නේ මොකක්ද තමන්ගේ බල අවශ්‍යතාවය වෙනුවේ තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් මෙන්න නැවත සිංහල ජනතාව කුපිත කරන්න පටගන්න. බෞද්ධ ජනතාව කුපි කරන්න පටන්ගන්න. ද්‍රමිට ජනතාව කුපිත කරන්න පටගන්න. න්දු ජනතාව කුපි කරන්න පටන්ගන්න කතෝික ජනතාව කුපිත කරන්න පඩගන්නවා මුස්ලිම් ජනතාව කුපිත කරන්න පඩගන්නවා ස්ලාම් ජනතාව කුපත කරන්න පටගන්නවා. ඇයි මේ පාලකෝ නිතරම කැමති අපි එකතුවෙලා ඉන්නවා අටද. අපි සමගියෙන් ඉන්න අට. මේ රට සංහින්දියාවෙන් පෙන්නවටද. නැහැ මෝන් කැමති මේ රැටට බෙදාවෙන් කොට පාලනය කරන්න. උන් කැමති ජාතීන් හැටියට අපි බෙදෙනට. උන් කැමති ආගම් හැට බෙදෙනවන උන් කැමති පක්ෂටිරයි බෙදෙනවන උන් කැමති අපි පලාාත් හැටියයට බෙදෙනවන කුළ හැටියට බෙදෙනවන එනිසා මේරට යි නාදරණී අම්ම තාත්තට සහෝදර සහෝදරයට අපි ආරාධනා කරනවා පාලකයා උත්සා කරන්න බෙදන්නල අපි උන්ට උත්තරේ දෙන්න ඕනේ සමකි වෙලා පාල උත්සා කරන්න වෙන් කරන්න නම් අපි ට උත්තරය දෙන්න ඕනේ එකතුවෙලා පාලකය උත්සාහ කරන්නේ අපි වෙන් කරන්න නම් අපි උන්ට පෙන්න්නන්න ඕනේ තොපිට ඕන ඕන විදිහට අපිය වෙන් කරන්න බෑ ඔය හැම සිද්ධාන්තකට එක්කම එකට බද්ධවෙච්ච මනුස්ව හැටියට මනුස්සකමත් බැදිිච්ච සෙනහස ආදරය කියෙරි කාව තේරුම් ගැනීම කියන කාරණා යටතේ අපි එක්කට බැඳිලා මේ රට ගොඩලගෙන වැඩේට අපි අත්වල් බැඳගන්න වකිල අපිට එකතුවෙන්න්නොට. මොකද ඔයිට වඩ බරපතන විදියට වදකොත්තු ගැන කතාගර වද සැත්කම් ගැන කතාගර වද යටඇැඳුම් ගැන කතාගර. හැබැයි අදමෙනකොටේ ඔක්කෝම බොරු බවට පත්වෙලා තියෙනවා. අතේ පැළවෙච්ච මහා බේගල් බවට සියල්ල පත්වවෙලා තිර අපි දැක්කක් කැලනි ගෙන් ආපු නාගයෝ ගැන අපි දැක්කම රට මිනිස්සුම කොච්චරන්දන් ත්සාගරද කියර එනිසා අපි කියනවා කවුරු කොහොම මේ බෙදීම් කරන්න හැදුව නොබෙදී රටවෙනුවෙන් එකට ඉන්න එක උ ගිනිතියන්න හදන හැමතනම අපි නිවිලා රට නිවලා මේ රට ගොඩනගන එක මතකතියාගන්න අපේ වගකීම වගකීම එනිසා සියලු තිරප් පිටිපස්සතියෙන්නේ බලව්‍යාපෘිතියක එක අවශ්‍යතාවයෙන් පමණයි. එනිසා ඒ බලව්‍යාපෘතිය ඇතුළේ මේ වෙන කොට රනිික්ර සිංග ජතිපතිවර ප්‍රමු ක්ත් ජාධි පක්ෂ වශ තියනවා රාජපක්ෂ කඳවුර වටේ කැරකි කැරකි පිළිකන්නේ සැරිසැරු හොල්මම් පිල්ලිවල සහයෝගේ ආධාර්යය දැන් රනිල් වික්ක්‍රණ සිංහ දහ ක්ත් ජාතික පක්ෂ ලබ ගැනීමේ අවශ්‍යතාව ඇති වෙලා තිනවා. ඇයි රයින් වික්‍රම සිංහ දන්නවා මේ අන ක්‍රමේටග හිල්ලා ඊලක ජනාජිපතිවරන්නේේදී. ඔහුට ජනාජිපතිවෙන්න පුළුවන්ක මක්නේ. ඇයි අදද වන්න කොටත්. රනිල් වික්‍රමසිකගේ තාමත් සාර්ථක ජනාාපතිවේ බෝඩ පත්තෙලනෑ. ඇයි රුපියන ශක්තිමත්ව වා කියන. උද්දමන අඩුනාක නවා. අපි හන්න ආහර උද්දමන අඩුනාන. වෙල බල ආහාරවල ද්‍රවව අඩුවෙන්න්න පේ. වෙලල ආ දව මල අඩුවෙන්න්නනවා. Dominion, Stalin, ැ ොහිද එල ොල කොහි අඩුව ලතිී ල්ු කොහි දඩුව ලති ස් ොහි දුවේලති අත්‍යව ාරතරවය කොහහි අඩුවේරතිය. එම කිසිසම තැනකෙමදයක් අඩුුවේරන තෙල්ිකඩුන ගෑස්ටිකඩුල. ඉනමතුර කිරරිපිට්ටිකඩු වෙරතිය. හැ එවත් මේ තත්වය පත්වන්න කලින් තිප්ප විදේද. නැහැ. එ දහස් ගණන් වලින් වැඩිවෙලා සියගනන්වලින් රුපියල් වලින් අඩුවේර තිෙන. එනිසා මේයන කම ඇතුලේ ර ික් න කල්ප නා කරනවා. කාලි ච් එකක්ද නවුදේ මරගදේක මච් එකක නද. එම නැත්තං ම සහකකාටකින් ජනාජප්‍රතිවරන එක නද. ඕක ඇතුළේ තමයි ය සියල්ලත් එෙක්ක කැරකි කැරකි මේ ඒක මු්ටිද බලන්නේ දැන් දාන් හදනවා ආගම්බාදී මුට්ටිය. ැන් දාන්න හදනවා ජාතිවාදී මුට්ටිය. අපි නවස්කාර පූර්රකව තමක් ගෞරවෙන් අපි ආරාධනා කරනවා මහනායක හාමුදුරුවරුන්ට. මේ සඳහා මැදියත් එන්න එම නැත්තං. ඔබහන්සේලාම දැක්කා එක කාලයක් තිබ්බා මේ ගොඩා කාමුරුන් භික්ෂූන් වහන්සේ ලව ඔබහන්සේලට පාලනේකරගන්න බැරිවෙේක්්ෂ තැන. එකක අපිනෙමයි එකක ඔබහන්සේලම කියලා තිබ සහරත්තෙන් වල. එනිසා මේක අනවශ්‍ය තැනකට නැවත මේ අන්තවාදීන්න තල්ලු වෙන්න දෙන්නපා ජනම් ප්‍රනාාන්දුක කියයන මුලධර්මවාදියෙක් ජනම්ප්‍රනාාන්දුක අන්තවාදියෙ ඒ ගැන අපේ තර්කයක් නෑ. ජනප්‍රනාන්දුගේ ක්‍රිය කලාපේ සම්න්ධයෙන් වගේ. ආගමක බර්තවාද සම්බන්ධයෙන් වගේම අනි පැත්තේ ජනන් ප්‍රනාාන්තු කිය පුදගල පිටි පස්සන් තියෙන මිිය ාව පිළි වනව. ද බද චෝද න්නාව කෙල්ලෙ වෙනවා කලළු සල්ි සුදු කරන කෙනෙක් කියල ිදක් රජපක්ෂ පවලේ ොහම සම පිහිතවතේ ජන ප්‍රාන්තු කියෙන් එනිසා රටේ කළු සල්ලිගැන ජ ක්ෂණ තියන ඒ ලේබල් එකත්තෙක්ක ඒ චෝදනාත් එෙක්ක ජනප්‍රනාාන්තුට තියෙන කාාණගන අප අමතුුවෙන් පුදවෙන්නද දයක් නෑ. එනිසා. ිහිටලා ඒ කියඇන්නත්තව රජපක්ෂක ඒ ද කෙනෙක් කියර. එඒනිසා ඒ සම්බන්ධයෙන් හොයල් ලත්ත ඕනි. ඒ සම්බන්ධෙන් නීතිය ක්‍රියාත්ම කරන්නත් ඕනි. හැබැයි ජරන්ප්‍රනාාන්දු සම්බන්ධෙන් නීතියහෙම ක්‍රියාත්ම කරනවා වගේම අමත්තක කරන්න එපා ජරන්ප්‍රනාාන්දුට මවාවෙලා කලේලි බහින්න හදන මේ පහුගිය කාලේ යටබිම් ගත වෙලා හිටපු. රාජපක්ෂ නඩේට ගෝනි නැතුව කඩේගිය. බෝනිි නැතුව කඩේගිය මේ රට. ඒේවිලක් බවට පත් කරන තැනට එක එකනෙකා අතර බරපතල දනේ බේදබින්න ඇති කරපු අනෙකුත් ය කුඩා කුඩා කන්ඩායම් වේවා එ කිසි කනෙක්ටත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් අන්තවාදී වැැසසිරෙන් ඉඩක් ලබා නොදීතුය කිනක අපි කකාරන්න. එඒසයි ොම පැහැදිලි කෙනවා මේ සම්බන්ධයෙන් රජය ස්තීරව අවධානය යොමු කරන්න ඕනේ හැබැයි අපට තේරෙන්නේ. ජයේ විසින්ම කරන දෙයක් සම්බන්ධයෙන් රජේදයක්කිල්ලලා අපි මොනවාද හම්බෙන්නිකර එනිසා අපටි කියැනෙක දීතමයි. අපි ආදරණය කරන රටවැසියන්ට අපි කියනවා. අදන අම්තතාතරක කියන සහෝදර සහෝදර යන්නට කිය නවා. බෙදන් හදන කිස්ම තැනක බෙදෙන්න ලඇස්වෙෙන් එපා. ෙන් කරන්න හදල කිසිම තැනක වවෙවෙන්න ලඇස්වවෙ පා. එකත්තු වෙලා සාමහිකව සාමයෙන් සමගෙන් සමාධානය යුතුව ප්‍රශ්්‍ය එනකොට යම්මයම් සිදුවීම් වෙනකොට. එව්වා පිටි පස්සෙ තිබෙන සැබෑ කතාව ඔබ කලබල නොවී කලබල නොවී ඔබේ හදවතින් වගේම මනසන් විමසන්. හදවතින් වගේ මනසින් විමසන්. හදවතින් වගේ මනසින් විමසර සබුද්ධිකව ඒ ගැන නිසිික්‍රාමාර් ගන්න කිය නා රාධනාව මේ මහොතය අපි කරනවා. බොමස්තතුති ලක්තිරණ පුවතකට ඒහා කියීර වටගෙනකෙ කුමාක්.